දෙවෙනි ඉනිම කියන්නේ හැමෝම බලන්න කැමති කතාවක්. ඒකට හේතුව මේ කතාවේ චරිත ඒ තරම්ම සාර්ථකයි කියන දේ අපි දන්නේ අත්දැකීමෙන්මයි කියන දේ හොඳින්ම මතකයි. දැන් අනුහස් රදී සාක්ෂ මේනක ඔෆිස් එකෙන් එළියට දැම්මට තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි මේනක චක් ගෝලිය ගොඩක් කම්පැනි වටේම ඉන්නවා. මේ හැමෝම මේනක රවට්ටගෙන තියෙන්නේ අනුහස්ලට අයිති සල්ලි වලින් කියන දේ මේ වෙනකොට අපි දන්නවා. නමුත් හිතන්නකෝ මේනකට දැන් කම්පැනියක් ඕනෙම නැහැ. හේතුව මේනක හොඳ ගානක් ඇටිමඩි ගහලා ඉවරයි කියන දේ අපි අමතක කරන්න හොඳ නැහැ. අනිත් එක දේශාන්ගේ දේපල වුණත් මේ වෙනකොට තියෙන මේනකගේ බාරයේ. ඉතින් ඒ නිසාම වටේම ඉන්න අයට සල්ලි දීලා තමන්ගේ වැඩේ කරගන්න ලොකු ශක්තියක් තියෙනවා කියන දේ අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් දැන් අපි දන්නවා ඒ තමයි මේනකගේ පරාද වෙන කාලේ තමයි මේ අවිත් තියෙන්නේ. නමුත් ඉතින් හැමදාම මේනක කරපු වැරදි වලට මේනක වටේ ඉන්න අය තමයි අහු උනේ. දැන් අනුහස්ල මොන දේ කියලා මේනක එළියට දැම්ම වුණත් පය 24ක් යන කලින් සිද්ධ වුණ එකදයි මේනක කම්පැනි එකේ සේවකයන්ට උද්ඝෝෂණයක් තියන්න උපදෙස් දෙන්න ආයෙත් ඇවිත් තිබුණා. ඉතින් අනුහස්ට කේන්ති යන එක සාධාරණයි කියන දේ අපි අමතක කරන්න හොඳත් නැහැ. ඉතින් අනුහස් කියන්නේ ගොඩක් ඉවසන කෙනෙක්. හැබැයි ඉතින් කේන්ති ගියොත් නම් ඉතින් ලේසියෙන් අනුහස්ට අනුහස පාලනයට ගන්න බෑ. ඒක තමයි ඉතින් ඇත්ත. ඉතින් අපි දන්නවා අනුහස් මේනකගේ ගෝලයන්ට කීප පාරක්ම පහර දීලා තියෙනවද. ඒ හැම පාරම අනුහස්ගෙන් ගුටි කාලා දේශාන්ගෙන් බැනුම් අහපු විදිය නම් ඉතින් හොඳටම මතකයි කියන්න අපි හොඳින්ම දන්නවා. ඉතින් දැන් අනුහස් හැම වෙලාවෙම මේ දේවල් ගොඩින් බේරගන්න උත්සාහ කරා. ඒ කියන්නේ නඩු නොයා පොලිසිය සම්බන්ධ කරගන්නෙත් නැතුව. ඉතින් නමුත් ආනන්ද වුණත් ගොඩක් දවස් පුදුම වුණා පොලිසිය කිසිම අවස්ථාවක යොදා ගන්න හිතුවේ නැති නිසා මේ කට්ටිය මේනක මෙල්ල කරන්න. නමුත් ඉතින් ඉදිරියට නම් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අනුහස් මේනකට විරුද්ධව පොලිසිය සම්බන්ධ කරන් දඬුවම් දෙන්න උත්සාහවන්ත වෙයි. ඔප්පු කරන්නත් සාක්ෂි ඕනවටත් වඩා තියෙද්දී අනිත් එක දුර්වල නායකයෙක් ළඟ හැමෝම ඉන්න කැමති නැහැ. අන්නේ නිසාම සිද්ධ වෙන්නේ එකදයි මේනකට දඬුවම් ලැබෙනකොට අනිත් අය බය වෙලා සාධාරණව වැඩ කරන්න පටන් ගන්නවා කියන දේ අපි දන්නවා. ඉතින් දැන් ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම නිලු තනි වෙලා අමීෂ ළඟ වැටෙන්න එන කාලයක් තමයි එන්නේ කියලා අපිට හිතන්නත් පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මතක ඇතුව channel එකට subscribe වෙන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා.